කොහොමද learn english with harshi youtube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ලැබුවා වූ නව වසර ඔයාලට සුබ නව වසරක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩි වැඩියෙන් ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ අලුත් අවුරුදු 2024 වසර ආරම්භයත් එක්ක මට ඕන වුණා ඔයාලට මුළු අවුරුද්ද පුරාවටම යන්න plan එකක්. टाइम टेबल मेक सकसागा प्लान मध्यान कोई विधि हटद एक एक मस वल अलग इंग्लिश भाषा वैडदीवन करगाने की अभिधा इंग्लिश भाषा मूलिक स्किल हतर इक रीडिंग राइटिंग लिसनिंग स्पीकिंग की इंग्लिश लिवीम इंग्लिश कियवीम इंग्लिश कथाव सह इंग्लिश असीम मे की स्किल हतरे නිපුණතාවය ළඟා කරගන්න පුළුවන් වෙන විදිහ ප්ලෑන් එකක් මම ඔයාලට දෙනවා ටයිම් ෆ්‍රේම් එකත් එක්ක. එතකොට ඔයාලා මේ විදිහටම හරියටම කරොත් මම විශ්වාස කරනවා ඔයාලා ඉංග්‍රීසි මට්ටම වැඩි දියුණු වෙයි කියලා. ඉතින් අපි මොන වැඩේ කරත් මම විශ්වාස කරනවා අපිට මේක අවශ්‍යම කරන භාෂාවක් ඉංග්‍රීසි භාෂාව කියන එක අපි රැකියාවෙන් විවෘතයෙන් ඉදිරියට යනකොට අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යනකොට වැදගත් වෙන භාෂාවක්. ඉතින් ඒක අපිට නොසලකා හැරලා අපිට ඉන්න බෑ. ඉතින් අපි ඒකට යෙදෙන්නේ නැති වුණොත් අපිට ඒ අපි ඉගෙනගත්ත අපි ඉස්කෝලේ කාලේදී ඉගෙනගත්ත අපි ක්ලාසස් වල ඉගෙනගත් ඉංග්‍රීසි දැනුම අපිට අමතක වෙලාම යනවා. ඉතින් මම මේ වසරටම හරියන ප්ලෑන් එකක් ඔයාලට දෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ කලින් ඔයාලට පොඩි වෙලාවක් වැය කරලා ඔයාලගේ දවස ගානේ මම මේ ටයිම් ෆ්‍රේම් එකත් එක්ක දෙන්න ඔයාලට ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න ප්ලෑන් එක තමයි මම ඔයාලට අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු මුලින්ම කරන්න ඕන මොකක්ද කියලා. මුලින්ම මම කියන්නේ මුල් මාස 3ේදී කියන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මුල් මාස 3 ගත්තාම දැන් ඔයාලා මොන ඉංග්‍රීසි මට්ටමක හිටියත් කමන්නේ ඔයාලා පහුගිය අවුරුදවල ඉංග්‍රීසි භාෂාවට වැඩි ફોකස් එකක් දුන්නා වෙන්න පුළුවන් නැතා වෙන්න පුළුවන්. නමුත් මුල් මාස 3ේදී ඔයාලගේ ෆවුන්ඩේෂන් එක මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ මූලික මට්ටම ඔයාලා දියුණු කරගන්න ඕන. දැන් මම මේක කියලා දෙන්නේ දැන් ඕනම කෙනෙක්ට ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට ආයි නැවත තමන් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන प्लान इतो मूल मस तो मन अलटकी अलग इंग्लिश भाषा भी मौलिक देवा वैडदीव करगा स्पीकिंग मंकोनी स्किल हतर मम प्लाक कीलदेनवा की स्पीकिंग अला खरा प्राक्टिस डेली कन्वर्सेशन विथ नेटिव स्पीकर्स लैंग्वेज एक्सचेंज पार्टनर्स वाला यदिदा जीवित भाविता करना संवाद वालट पुलवा नेटिव स्पीकर के निकाने इंग्लिश भाषा मऊ भाषा करगत पुद्धल इन्नवन वालट वाल मे कन्वर्सेशन साकर कन्वर्सेशन प्राक्टिस करना पुलवा एम वालट यालो भाषा हो मार करगा यालो की पदने त्यागन इतो ये सरल इंग्रीस यदि भावता कथा सरल इंग्रीस वाला प्राक्टिस करना होना ये मूल मस तो करना मम्मी कीट पास वाला यम किसी भाषा हू मार वेड सटा विन पुलवा मुनमहारी क्लास विन पुलवा भाषा तमें भाषा वैडदीन करवा अन्नी वाड़ी वाले प्रदेश हो हिमती भाषा हू मार वेड सटा वाले क्लास संबंध विन ईट पास वेदगत्म देता तमंगे स्पीकिंग कोहमद तम रिकॉर्ड करगा ये तम यालू एक कथा करना अतर तमने तमने वॉइस रिकॉर्ड के तमन ये कथा करप विधि रिकॉर्ड करगा इट पास रिकॉर्डिंग हाँ एनालाइज कर बला विश्लेषण कर बला वाली प्रोनाउंसिएशन उच्चारण फ्लुएंस हट तीन दिए स्पीकिंग पे वाली इंप्रूव करगा कारणाटिक इलाट अभी रीडिंग पे हाम ओला मूल मस तुने रीडिंग वाल दिख रहा सरल टेस्ट की पटांग ईट पास क्रम क्रमे मेक संकीर्ण दक्
වැඩි දියුණු කරගෙන යන්න ඕන ටෙස්ට් එක. ඒ කියන්නේ බොහොම සරල දෙයක් කියවනවා. ඊට පස්සේ ඒක ටික ටික සංකීර්ණ වෙන විදිහේ දේවල් කියවන්න ඕන. ඊට පස්සේ read english news papers. පත්තර ඉංග්‍රීසි පත්තර එක එක මේ subjects ගැන ලියපු articles ලිපි. ඊට පස්සේ blogs ඒවා හොඳට කියවන්න. ඊට පස්සේ take notes on new vocabulary and sentence structures. ඒ කියන්නේ අලුතින් ඉගෙන ගන්න වචන ඊළඟට වාක්‍ය රටාවන් මේවා ගැන note එකක් ගන්නා. එහෙම note එකක් ඔයාලා ගන්නකොටත් එතෙන්දී reading පැත්ත improve වෙනවා. අපි කියවලන note එකක් ගන්න. එතකොට ඒ දේවල් ඔයාලට reading පැත්තේදී කරන්න පුළුවන්. ඊපස්සේ ඔයාලගේ writing skill එක මුල් මාස 3ේදී ඔයාලා පොඩි paragraph එකක් ලියන්න පටන් ගන්න ඕන. සමහර විට මොකක් හරි වාඩිය අම්මගෙන ගෙදර පවුලකවරු හරිගෙන නැත්නම් තමන්ගෙන පොඩි ෂෝට් පැරග්‍රාෆ් එකක් ලියන්න ඕන. මේ ආරම්භයේදී මේ පටන් ගන්න විදිහ. ඊට පස්සේ එහෙම නැත්නම් සංගරා සටහන් එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ ලිවීමේදී ඔයා මුල් මාස 3ේදී අවධානය යොමු කරන්න ඕන ව්‍යාකරණ වලට. ඒ වගේම විරාම ලක්ෂණ හරි විදියට යොදනවද කියන එක සහ කොහිරන්ස්. ඒ කියන්නේ ගලා යෑම. මේ මේ ලොජිකල් ෆ්ලෝ එකක් හොඳට ගලා යෑමක් ඒ ලිවීම තුල තියෙනවද කියන එක බලන්න ඕන. ඊට පස්සේ සීක් ෆීඩ්බැක් ෆ්‍රොම් නේටිව් ස්පීකර්ස්. දැන් ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව කරගත් පුද්ගලෙක් එහෙම ඉන්නවනම් එයාලගෙන් තමන්ගේ ලිවීම කොහොමද කියලා ඔයාලට ඒ තමන් ලියපු දේ පෙන්වලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ භාෂා සම්බන්ධව නිපුණතාවය තියෙන භාෂා ගුරුවරුන් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ. එතකොට එයාලට ඔයාලගේ ලියපු දේ පෙන්වලා ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. එතකොට මුල් මාස 3ේ ලිස්නින් පැත්ත ගත්තාම අපි දන්න එක එක මේ සබ්ජෙක්ට්ස් ගැන කතා කරන පොඩ්කාස්ට් තියෙනවා. ඔඩියෝ පොඩ්කාස්ට්, වීඩියෝ පොඩ්කාස්ට් තියෙනවා. අනේ පොඩ්කාස්ට් එකක් අහන්න. ऑडियो बुक्स अहन इट पास इंग्लिश मूवीज बलान इंग्लिश टीवी शोस बलान एक लिस्निंग मटम इंप्रूव मुलदी टीवी शोस मूवी बलना सब टाइट वित् सब टाइट बल इट पास हुद अवबोध लगे सद उत्साह सब टाइट नैतु बलाने लिस्निंग पेत इंप्रूव इट पास प्राक्टिस लिस्निंग टू डिफरेंट इंग्लिश एक्सेंट वाला टीवी सीरीज वाटे बलनकोट मूवीस वाटे बलनकोट बला दाने एक्सेंट वेना से अटवाल वाले अणु इंग्रीसी कथाक विधि वेना दैन ऑस्ट्रेलियन एक्सेंट ब्रिटिश एक्सेंट अमेरिकन एक्सेंट गाँव ये तो वेना अलट पुलवा ये अमेरिका ऑस्ट्रेलिया सह ब्रिटिश वगे ये अटवाल वाले मूवी टीवी सीरीज बलुम अलट ये वेनस හඳුනා ගන්න පුළුවන්. අපි ඔස්ට්‍රේලියන් ඇක්සන්ට් එක අපිට දැනගන්න පුළුවන්. අපි ඔස්ට්‍රේලියන් ටීවී සීරීස් එකක් තමයි මේ ස්පෙල් බයින්ඩර්. එතකොට ඒක ඉංග්‍රීසි වලින් ඔයාලා ඇහුවොත් එතන ඇක්සන්ට් එක වෙනස්. ඊට පස්සේ ඇමරිකන් අපි ෆ්‍රෙන්ඩ්ස් වගේ ටීවී සීරීස් එකක් ගත්තොත් එහෙමයි. ඊට පස්සේ බ්‍රිටිෂ් වලටත් ඒ විදිහේ ටීවී සීරීස් එකක් හොයාගෙන ඇක්සන්ට් එක ඩිෆරන්ට් ඉංග්‍රීසි ඇක්සන්ට් එක ඔයාලා අහන්න බලන්න එක එක රටවල් වල කතා කරන විදිහ. එතකොට මේ මම කිව්වේ මුල් මාස 3ේදී ඔයා මේ ස්කිල්ස් හතරෙන් ඉම්ප්‍රූව් කරගන්න ඕන පැතිකඩ. ඊට පස්සේ අපි බලමු මාස 4ත් මාස 6ත් අතර දැන් ඔයාලා මේ බිගින මට්ටමේ ඉඳන් දැන් ඔන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකට වගේ ආවා මධ්‍යම ලෙවල් එකට. එතකොට එතෙන් ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ මැද ලෙවල් එකේ කොහොමද ඔයාලා Tamange දිනුව සකසා ගන්න කියන එක අපි බලමු ඉංග්‍රීසි පැත්තේ. ඒකෙත් ස්කිල්ස් හතරේම ස්පීකින් පැත්ත ගත්තාම ඔයා මේ ගොඩක් දැන් මුලින් සරල දේවල් කතා කරා නම් දැන් ටිකක් සංකීර්ණ කන්වර්සේෂන්ස් බොහොම සංකීර්ණ දේවල් කතා කරන්න බලන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය මුල්ලිදී කතා කරේ අපි මේ සරල ඉදිනදා කතා බහේදී වෙන දේවල් නම් ටිකක් අර ई ओया मनोद कर लिबुने प्रोजेक्ट्स प्रोजेक्ट एक मनोद करसइनमेंट कुहमद अने वाली टीका संकीर्ण कन्वर्सेशन करा
උත්සාහ ගන්නවා යාගේ යාළුවෝ එක්ක. ඊට පස්සේ ඔන්ලයින් ඩිස්කෂන් වලට සම්බන්ධ වෙන්න. ඩිබේට් ගෲප් වලට සම්බන්ධ වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ කීප දෙනෙක් ඔයාලට ලැන්ග්වේජ් පාර්ට්නර්ස්ලා විදියට හදාගෙන එයාලා එක්ක රැට වගේ Zoom meeting එකක් තියලා මොකක් හරි ටොපික් එකක් ගැන ඔයාලට කතා කරන්න පුළුවන්. නැත්නම් යාළුවෝ අතර ඩිබේට් එකක් ඔන්ලයින් ඉදදීම ඔයාලට කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලගේ ස්පීකින් මට්ටම ඉම්ප්‍රූව් වෙනවා. ඊට පස්සේ වර්ක් ඔන් reducing filler words ඒ කියන්නේ මේ අපි දැන් අර කතා කරනකොට මේ පොඩක් ගාලා මේ ඒ කියන්නේ කතා කරන අතරේ තියෙන ස්පේස් එකට අපි පෝස් එකට වෙන වචන දාලා අපි ඒක ෆිල් කරන්න හදනවනේ අන්න ඒව තමයි filler words කියන්නේ ඔය actually well okay like ඔන්න ඔය වගේ වචන දානවා අන්න ඒව තමයි filler words කියන්නේ අන්න ඒව පොඩ්ඩක් අඩු කරලා උච්චාරණය තමයි ආටිකියුලේෂන් එක වැඩි දියුණු කරන්න බලන්න හොඳට කතා කරලා මේ හොඳින් කතා කරන්න උත්සාහ ගන්න නැතුව ගාලා කතා කරන්න නැතුව reading පත්ත ගත්තාම reading ටිකක් අර සරල ඒවානේ කියවන්න ගත්තේ අපි මුලින්ම දැන් චුට්ටක් අර literature පැත්තට සාහිත්‍යමේ දේවල් ටිකක් බොහොම සංකීර්ණ ආටිකස් මොනවා හරි ඔයා කැමති මාතෘකාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අකමැති දෙයක් ගැන අපි කතා මේ කියවන්න කැමති වෙන්නේ නැහෙනි. අපි දන්න දෙයක් සම්බන්ධව ඔයා කැමති ඔයා ඉගෙනගෙන යන ටොපික් එක හා සම්බන්ධව ඉගෙනගෙන යන සබ්ජෙක්ට් එක හා සම්බන්ධ ටිකක් සංකීර්ණ ආටිකල්ස් කියවන්න බලන්න. ඊට පස්සේ තේරුම් ගන්න බලන්නේ කියවන ගමන් ඒකේ මොකද්ද ඒ අදහස් කරන්න කියන එක තේරුම් ගන්න බලන්න. ඊට පස්සේ ඔයා කියවපු දේ ඔයාගේ ඒ අනිත් යාළුවෝ එක්ක ඒක හොඳින් අවබෝධ කර ගැනීම සඳහා හොඳින් මේ ඔයා කියවපු දේවල් සාකච්ඡා කරන්න. ඒක තමයි ඊළඟ කොටස. ඊට පස්සේ රයිටින් පැත්ත ගත්තාම මේ ඔයා මේ දැන් පොඩි පැසේජ් එකක් මේ එහෙමනේ පැරග්‍රාෆ් එකක් වගේනේ ලිව්වේ. දැන් ටිකක් දිග essay මොකක් හරි මාතෘකාව air pollution මේ environmental pollution මොනවා හරි ලොකු මාතෘකාවක් අරගෙන රචනාවක් ලියන්න බලන්න. එහෙම නැත්නම් ආටිකල් එකක් ලියන්න බලන්න. ඊට පස්සේ experiment with different writing style. ඒ කියන්නේ විවිධ වර්ගයේ writing style කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් කතාවක් විදිහට story එකක් විදිහට අපේ ලිවීම පෙන්වන්න. එහෙම නැත්නම් යම් කිසි දෙයක් අර මේ තමන්ගේ ඔපීනිය තමන්ගේ අදහස පෙන්වන්න පුළුවන් එවිඩන්ස් එක ඒ විදිහට. ඊළඟට සංවාදාත්මක විදිහට තමන්ට ලිවීම කරන්න පුළුවන්. අන්න ඒ වගේ රයිටින් ස්ටයිල් එකක් විවිධ වර්ගයේ රයිටින් ස්ටයිල් තියෙනවා. අලි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. අන්න ඒවා පොඩ්ඩක් තමන් ලියනකොට ඒවා යොදා ගන්න බලන්න. ඊට පස්සේ අවධානය යොමු කරන්න බලන්න මේ මේ තමන් ඒ ලියලා තියෙන දේ හොඳට සංවිධානාත්මකව ලියවෙනවද කියන එකත් ඒ ෆ්ලෝ එක ගලා යෑම තියෙනවද කියන එකත් ඒ ලොජිකල් ෆ්ලෝ එක තියෙනවද කියලත් බලන්න ඕන. ඊට පස්සේ ලිස්නින් පැත්ත ගත්තාම දැන් පොඩ්කාස්ට් වලට අහුම්කන් දෙන්න මුලින් අහපු පොඩ්කාස්ට් වලට වඩා ටිකක් අපි සංකීර්ණව කැමති මාතෘකා සම්බන්ධව පොඩ්කාස්ට් එකක් කරා ටිකක් සංකීර්ණ හොඳ ප්‍රොෆෙෂන් කට්ටිය කරන පොඩ්කාස්ට් තෝරගෙන අන්න ඒ පොඩ්කාස්ට් හොඳින් අහන්න. ඊට පස්සේ TED Talks කියලා ඔයාලා ඉන්ටර්නෙට් එකේ YouTube සර්ච් කරලා බලන්න. ඒ සංවාද ඔයාලා හොඳින් අහුම්කන් දෙන්න. විවිධ වූ මාතෘකා ඔස්සේ තියෙන සබ්ජෙක්ට්ස් තමන් කැමති නෙමෙයි විවිධ මාතෘකා සම්මත තියෙනවා අහුම්කන් දෙන්න බලන්න. ඊට පස්සේ තේරුම් ගන්න බලන්න අර ඩිෆරන්ට් වෙනස් වර්ගයේ විදිහට කතා කරන ඊට පස්සේ වේගෙන් කතා කරන දේවල් තේරුම් ගන්න බලන්න ටිකක්. ඊට පස්සේ ට්‍රාන්ස්ක්‍රයිබ් ෂෝට් පැසේජ් ටු ඉම්ප්‍රූව් ලිස්නින් ඇකියුරසි. මේක හරි වැදගත්. ඒ කියන්නේ ඔයාලගේ ඒ ඇහිීමේ එක ඔයාලා හරියට කරනවද කියලා බලන්න ඔයාලට පුළුවන් ඔයාලට ඇහෙන එක එවලෙම නෝට් එකක් ගන්න. ඔයාලා අහන එක නවත්තලා ඔයාලට පුළුවන් මේ ඔයාලා අහපු දේ ලියන්න පැසේජ් එකක් විදියට. එතෙන්දී ඔයාලගේ ඇසීම කොතරම් හොඳින් තියෙනවද කියන එක බලන්න පුළුවන්. ඊට පස්සේ මාස 7 9 කාලෙදි ඔයාලා කරන්න ඕන ඔයාගේ දැන්
ඉන්ටර්මීඩියට් ලෙවල් එකත් පහු කරගෙන දැන් ඔයාලා ටික ඇඩ්වාන්ස් මට්ටමට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකේ නිපුණතාවය ඒකේ උපරිම මට්ටමකට යන්න බලන්න ඕන. ඒ මාස 7-9 කාලෙදි. එතෙන්දී ස්පීකින් පැත්තේදී ඔයාලට පුළුවන් දැන් ඔයා වැඩ කරන තැන මේ දැන් අපි ප්‍රසන්ටේෂන් එකක් කරනකොට පස්ස ගහන්න නැතුව අනේ මට කරන්න බෑ ඔයා කරන්න කියන්නේ. එතකොට ඔයාම ප්‍රසන්ටේෂන් එක බාරගෙන හොඳ ෆෝමල් ප්‍රසන්ටේෂන් එකකට සහභාගී වෙලා ඒක ඉදිරිපත් කරන්න බලන්න. ඊට පස්සේ පබ්ලික් ස්පීකින් ඉවෙන්ට්ස් තියෙනවා. අනේ ඒවා ඔයාලා කියවන්න බලන්න. ඊට පස්සේ මිමික් නේටිව් ස්පීකර්ස්. ඒ කියන්නේ මේ ඔයාලා බලන්න මේ ඊළඟට බලන්න මිමික් නේටිව් ස්පීකර්ස් ඉන්ටනේෂන් ඇන් ස්ට්‍රෙස් පැටර්න්. ඒ කියන්නේ අර නේටිව් ස්පීකර්ස්ලා කතා කරන ඒවා අනුකරණය කරලා බලන්න. එයාලා කතා කරන විදිහට ඔයාලත් කතා කරලා බලන්න. එයාලා කතා කරනකොට ඒ මේ වොයිස් එකේ උස් පහත් වීම, ඒ පිච් එකේ උස් පහත් වීම කොහොමද වෙන්නේ කියන එක අනුකරණය කරලා බලන්න. ඊට පස්සේ work on expressing complex ideas clearly. ඒ කියන්නේ සංකීර්ණ අදහස් මේ පැහැදිලිව ප්‍රකාශ කරන්න කොහොමද කියන එක ගැන මේ කාලෙදි ඔයාලා වැඩිපුර වැඩ කරන්න ඕන. ඊට පස්සේ reading පැත්ත ගත්තාම ඒකෙදි ටිකක් academic අධ්‍යනික papers ඊට පස්සේ literature ගැන read කරන්න ඕන. ඒ වගේම යම් කිසි ටෙස්ට් එකක් බොහොම ගැඹුරින් තේරුම් ගැනීම සඳහා විශ්ලේෂණය කිරීම, ඒ වගේම විවේචනය කිරීම සිදු කරන්න ඕනේ. එවැනි ටෙස්ට් මේ කියවන්න ඕන ගැඹුරු තේරුම් ගැනීම සඳහා. ඊට පස්සේ ඔයාගේ vocabulary එක ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඇඩ්වාන්ස් ඒ කියන්නේ බොහොම සංකීර්ණ වචන සහිත ඔයාලගේ vocabulary එක ඔයාලා වැඩි දියුණු කරගන්න ඕන. ඊට පස්සේ writing පැත්ත ගත්තාම creative writing projects එක project වගේ දේවල් ලියන්න try කරන්න ඕන. ඒ වගේම ඔයාලා ලියන දේ හැමතිස්සෙම බලන්න ඕන මේ ඒකේ මේ මේ ගලා යෑම හරියට තියෙනවද, ඒක නිර්වෝල්ව පැහැදිලිව තියෙනවද කියන එක බලන්න. ඒක වැඩි දියුණු කරන්න ඒක නැවත නැවත edit කර කර බලන්න ඕනේ. එතෙන්දි කියව කියව edit කරමින් බලන්න ඕන. එතෙන්දි writing පැත්ත තව improve වෙනවා. ඊට පස්සේ විවිධ වර්ගයේ writing style අනුගමනය කරන්න පුළුවන්. ඒවා තමන්ගේ ලිවීම සඳහා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ listening පැත්ත ගත්තාම interviews වලට, lectures වලට, online courses වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඒ වගේ දේවල් වලින් මේ ඇහෙන දේවල් වලින් තමයි listening මට්ටම improve වෙනවා. ඒ වගේම බොහොම සංකීර්ණ ඔඩියෝ කන්ටෙන්ට් එකක් යනකොට ඒකේ නෝට් එකක් ගන්න බලන්න. සංකීර්ණ මේ ඔඩියෝ කන්ටෙන්ට් එකක් තමා ඇහෙනකොට තමන් ඒකේ නෝට් එකක් ගන්න බලන්න. එතෙන්දී තමයි ලිස්නින් මට්ටම ඉම්ප්‍රූව් වෙනවා. ඊට පස්සේ වොච් ડોකියුමන්ටරිස් ඕ এডুকেෂන් විට මොනවා හරි දෙයක් සම්බන්ධ කරපු ડોකියුමන්ටරි එකක් හරි අධ්‍යාපනික වීඩියෝ එකක් ආලට පුළුවන් මේ අහන්න. ඒකෙන් ලිස්නින් මට්ටම ඉම්ප්‍රූව් වෙනවා. ඊළඟට මාස 10 මාස 12 දී දැන් ඔයාලා ඇඩ්වාන්ස් මට්ටමකට එනවා මේ කියන දේවල් කරාට පස්සේ ඊට පස්සේ තමන් ඒ ඉන්න මට්ටමේ මාස්ටරි ඊටත් වඩා නිපුණතාවයකට යන්න පුළුවන් මාස 10 මාස 12 අවසන් මාස කීපෙදී. එතෙන්ද ස්පීකින් පැත්තේදී ඔයාලට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කැමති ඔයාලගේ කැමති ෆීල්ඩ් එකත් සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් මේ ඩිස්කෂන් එකකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම පබ්ලික් ස්පීකින් ඒ කියන්නේ පොදු ස්ථානවලදී කතා කරන්න අවස්ථාවක් ලබා ගන්න ඕන. ඊට පස්සේ ගෲප් ඩිස්කෂන් වලදී මුල් තැන අරගෙන කටයුතු කරන්න ඕන. ඒ වලින් ඔයාලගේ ස්පීකින් මට්ටම වැඩි දියුණු වෙනවා. ඒ වගේම
මේ භාෂා ගත්තා මේ භාෂාවේ සියුම් ස්ථාන ගැන අවබෝධය ලබා ගන්න ඕන ඊට පස්සේ රීඩින් පැත්ත ගත්තා මේ අවසන් මාස කිහිපෙදී ඔයාලට පුළුවන් ඔයාලගේ ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් ඔයාලගේ වෘත්තියට අදාළ දේවල් මැටීරියල්ස් කියවන්න පුළුවන් සංකීර්ණ මැටීරියල්ස් ඊට පස්සේ ඔයාලට පුළුවන් බොහොම සංකීර්ණ තොරතුරක් විශ්ලේෂණය කරලා බලන්න සංශ්ලේෂණය කරලා බලන එක සමරයිස් කරලා බලන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉංග්‍රීසි කතා කරන රටවල් වල ඒ වර්තමාන තත්ත්වය ගැන හැමතිස්සෙම අප්ඩේට් එකකින් ඔයාලා ඉන්න ඕන ඒ කියන්නේ ඒ රටේ මේ වෙනකොට යන්නේ මොන තත්ත්වයද එහෙම කියලා ඒ වගේ ආටිකල්ස් නිතරම කියවන්න ඕන රයිටින් පැත්ත ගත්තාම රිසර්ච් පේපර්ස් දිග රිසර්ච් පේපර්ස් ප්‍රොජෙක්ට්ස් ලියන්න ට්‍රයි කරන්න ඕන ඒ වගේම ඔයාගේ ෆීල්ඩ් එක ඔයා කරන ෆීල්ඩ් එක හා සම්බන්ධ දේවල් මේ ටිකක් වැඩිපුර වෘත්තීය මට්ටමේ ලිවීමක් ඔයා වැඩි දියුණු කර ගන්න ඕන ඒ වගේම ඒවා ලියලා අනිවාර්යයෙන්ම තමන්ට ඉහළ කෙනෙක්ගෙන් ප්‍රතිචාර මේ ලබා ගන්න ඕන ඒක පෙන්නලා තමන් ලියපු දේ පෙන්නලා ලිස්නින් පැට් ගත්තාම ඔයාලට පුළුවන් බොහොම සංකීර්ණ ලෙක්චර්ස් වලට ඊට පස්සේ වෙබිනාස් වලට සම්බන්ධ වෙන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විශේෂිත වූ වොකැබුලරි තේරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගන්න ඒක තමයි ලිස්නින් පැත්තේට වෙන්න ඕන ඉතින් ඒ ටික තමයි මුළු අවුරුද්ද පුරාවටම ඔයාලට එක මාස තුනෙන් ඊට පස්සේ මාසවල කරන්න තියෙන ප්ලෑන් එක එතකොට අවුරුදු පුරාවටම කරන්න ඕන දේ තමයි මම මේ දැන් කියන්නේ අවුරුද්ද පුරාවටම අනිවාර්යයෙන්ම ඔයාලා වොකැබුලරි මට්ටම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඒක නිශ්චිත කාලයක් කියලා නෑ. ජනවාරි වල ඉඳන් දෙසැම්බර් වෙනකන් ඔයාලා නිතරම يعني ඩේලි අනිවාර්යයෙන්ම ඔයාලා අලුත් වචන ඉගෙන ගන්න ඕන. ඒ වගේම තමයි අලුතෙන් මේ වචන ලියාගන්නේ මේ මොකක් හරි පොතක් හරි මේන්ටේන් කරගෙන යන්න ඕන. ඒකෙන් ඔයාලගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඩ්‍රැම ප්‍රැක්ටිස් වෙන්න ඕන දවස ගානේ ඒ කියන්නේ ඩ්‍රැම එක්සර්සයිස් ක්විසස් ප්‍රශ්න කරන්න ඕන ඒකට කාල වෙන් කරන්න ඕන ඊට පස්සේ තමන්ගේ දුර්වලතන් මොනවද එතකොට ඒ හා සම්බන්ධව පොත් අරගෙන ඒවා අනිවාර්යයෙන්ම රිෆර් කරලා බලන්න ඕන ඊළඟට කල්චරල් ඉමර්ෂන් කියන්නේ ඉමර්ස් යෝර්සෙල්ෆ් ඉන් ඉංග්‍රීසි ස්පීකින් කල්චර් දැන් මේ ඉංග්‍රීසි තමන්ගේ ඉම්ප්‍රූවමෙන්ට් එක ඇති කරගන්න අනිවාර්යයෙන්ම ඒ රටවල කල්චර් එක ගැන ඒ ඉංග්‍රීස් කතා කරන කල්චර් එක තමන්ගේ තුලට ඈඳ ගන්න ඕන තමන්. ඒ කියන්නේ හැමතිස්සෙම තමන්ගේ වටපිටාවේ ඉංග්‍රීෂ් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ තමන්ට ඇහෙනවා නම් ඉංග්‍රීෂ් නිවුස් ඇහෙන විදියට. තමන් බලනවා නම් ඉංග්‍රීෂ් ඩ්‍රාමාස් ඉංග්‍රීෂ් මූවිස්. අහනවා නම් සින්දු ඉංග්‍රීෂ් සොන්ස් අහනවා. මේ වගේ ඒ කල්චර් එක තමන්ගේ ඇතුළාන්තයට ගන්න ඕනේ. එතකොට වැඩිපුරම තමන් ඉංග්‍රීසි එක ගැටෙන්න තමන්ට මේ භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට මේ නිවුස් ට්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පොප් කල්චර් මෙන්න මේ දේවල් ගැන තමන් අවබෝධය ලබා ගන්න ඕන. ඒ රටවල් වල එක එක ට්‍රෙන්ඩ්ස් මොනවද එක එක රටවල් වල යන කල්චර් එක කොහොමද කියන තමන්ට අවබෝධ තියෙන්න ඕන. ඊට පස්සේ රෙඩියුලර් ඉවැලුවේෂන්. අනිවාර්යයෙන්ම කාලෙට ඔයාගේ ඔයා කොච්චර ප්‍රෝග්‍රස් එකක් තියෙනවද කියලා ඇනලයිස් කර කර බලන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නසස් අනුව ඒ කියන්නේ ඔයාලගේ රයිටින් පැත්ත ටිකක් මදි වගේ නම් මම ඉස්සරහට ටයිම් ෆ්‍රේම් එක කියනවා දැන් රයිටින් පැත්ත මදි වඩින ඔයාලට පුළුවන් රයිටින් පැත්තට ටිකක් වැඩිපුර ෆෝකස් එකක් දෙන්න ඊට පස්සේ අන්න ඒ වගේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් වීක්නසස් අනුව ඔයාලගේ ස්ටඩි ප්ලෑන් එක ඔයාලට වෙනස් කර ගන්න පුළුවන් ඉතින් ඒ අවුරුද්ද පුරාවටම කරන්න ඕනේ එහෙම තමයි මේ කියන්නේ එතකොට මුලදී මම මාස තුනේදී කරන්නේ කොහොමද මුල් මාස තුනේදී ෆවුන්ඩේෂන් එක හදන විදිහත් ඊට පස්සේ මාස 4-6 අතර ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ දියුණු ඇති කර ගන්න විදිය මාස 7-9 ඇඩ්වාන්ස් ස්කිල්
එක වැඩි දියුණු කිරීමත් මාස 10 12 ඊටත් ඉහළ මාස්ටර් ලෙවල් එකට යන්නේ කොහොමද කියන එකත් කිව්වා ඊට පස්සේ අවුරුදු පුරාවටම කරන්න ඕන ටික තමයි දැන් මේ කිව්වේ දැන් අපි බලමු ටයිම් ෆ්‍රේම් එක දැන් මුල් මාස 3 මම කිව්වනේ ෆවුන්ඩේෂන් එක තමයි තමන්ගේ බිල්ඩ් කරන්න ඕන කියලා එතකොට ඒකෙන් දැන් පළමු සති 4 ඒ කියන්නේ මුල් මාසයේ වගේ ගත්තොත් ස්පීකින් වලට දවසකට මිනිත්තු 30ක් වැය කරන්න රීඩින් වලට දවසකට මිනිත්තු 20ක් 30ක් අතර ප්‍රමාණයක් වැය කරන්න රයිටින් වලට මිනිත්තු 15ක් 20ක් ප්‍රමාණයක් ලිස්නින් වලට මිනිත්තු 20ක් 30ක් අතර ප්‍රමාණයක් ඉතින් ඔයාලාට මීට වැඩිය වැඩිපුර යෙදෙන්න පුළුවන් නම් කමන්නේ නමුත් අයිඩියල් යෙදෙන්න ඕන ප්‍රමාණය තමයි මම මේ කියන්නේ ඊට පස්සේ සති 5ත් 8ත් අතර කාලෙදී ඔයා ස්පීකින් ප්‍රැක්ටිස් එක 45 මිනිත්ස් වලට ඩේලි 45 මිනිත්ස් වලට වැඩි දියුණු කරන්න ඕන රීඩින් පැත්ත 30 to 45 මිනිත්ස් රයිටින් ගත්තාම සතියකට තුන් පාරක් තමයි 30 මිනිත්ස් කරන්න ඕන ලිස්නින් ඩේලි 30 to 45 මිනිත්ස් කරන්න ඕන ඊට පස්සේ සති 9 12 ගත්තාම ස්පීකින් පැත්ත ඩේලි 1 hour කරන්න ඕන read it daily 45 minutes to 1 hour writing පැත්ත සතියකට තුන් වතාවක් 45 minutes listening පැත්ත daily 45 minutes to 1 hour dedicate වෙන්න ඕන මේ මුල් මාස තුනේ foundation එක හදාගන්නේ තමන් මේ වගේ time එක තමන්ට wen කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ තැනට इंटरमीडियट मट्ट मट्ट तमाटे आना पुलवा बस इंटरमीडियट लेवल लेकर दिवनो कर गाना साथी दहातु ना दासे दी आल करानो ना स्पीकिंग पैत वान्ना वा करानो ना रीडी पैत वान्ना वा डेली करानो राइटिंग पैत साथी ये कटा तुनवता वा पैया ये देनो ना लिस्निंग पैत डेली पैया के देनो ना बस साथी 17 සති 20ත් අතර ගත්තාම ඩේලි ස්පීකින් වලට පැය එකමාරක කාලයක් යොදන්න ඕන ඊට පස්සේ රීඩින් වලට ඩේලි පැය එකමාරක කාලයක් රයිටින් වලට පැය එකමාරක් 3ත් අතර කාලයක් සෝරි පැය එකමාරක් යොදන්න ඕන සතියකට 3 වතාවක් ලිස්නින් වලට ඩේලි පැය එකමාරක් යොදන්න ඕන ඊට පස්සේ සති 20ක 24 කාලෙදි ඩේලි ස්පීකින් වලට පැය දෙකයි ඩේලි දවස ගානේ පැය දෙකයි රීඩින් වලට රයිටින් වලට සතියකට තුන් පාරක් පැය දෙකක් ගානේ ලිස්නින් 2 hours ඩේලි. ඒදා ඉන්නෙන්න පැය ගාන වැඩි වෙනවා. එහෙම කරොත් තමයි Tamanට ඊළඟට ඇඩ්වාන්ස් ස්කිල් එකට එන්න පුළුවන්. මේ මට්ටමට යන්න සති 25 28 කාලෙදි ස්පීකින් වලට පැය දවසකට පැය දෙකක් රීඩින් වලට දවසකට පැය දෙකක් රයිටින් වලට සතියකට දවස් 3ක් පැය දෙකමාරක් ලිස්නින් ඩේලි පැය දෙකක් ඊළඟට සති 29 32 ගත්තොත් ඩේලි ස්පීකින් වලට පැය දෙකමාරක් රීඩින් වලට පැය දෙකමාරක් රයිටින් වලට සතියකට 3 වතාවක් පැය දෙකමාරක් ලිස්නින් පැය දෙකමාරක් ඊළඟට සති 33 36 ගත්තාම ස්පීකින් වලට ඩේලි පැය 3ක් රීඩින් වලට ඩේලි පැය 3ක් රයිටින් වලට සතියකට 3 වතාවක් පැය 3ක් ලිස්නින් වලට පැය 3ක් ඊට පස්සේ මාස්ටරි ලෙවල් මට්ටමට එනවා ඊට පස්සේ මාස්ටරි ලෙවල් එකේ උඩරිම තැනට යන්න තමන්ට මේ විදිහට වැඩ කරන්න ඕන සති 37 40 ස්පීකින් වලට දවසකට පැය 3ක් රීඩින් වලට පැය 3ක් රයිටින් වලට සතියකට 3 වතාවක් පැය 3මාරක් ඉස්නින් වලට දවසකට පැය 3ක් ඊට පස්සේ සති 41 44 කාලයේදී ස්පීකින් වලට දවසකට පැය 3මාරක් රීඩින් වලට 3මාරක් රයිටින් වලට සතියකට 3වත් දවස් තුනක් අපි ගත්තොත් ඒකේ 3මාරක් ලිස්නින් වලට 3මාරක් ඊට පස්සේ සති 45 48 කාලෙදි ඩේලි 4 hours යොදන්න ඕන ස්පීකින් වලට රීඩින් වලට ඩේලි 4 hours රයිටින් වලට සතියකට 3 වතාවක් පැය 4ක්
listening වලට daily පැය 4ක්. ඉතින් ඔයාලා මේ දැම්මම calendar එකක් අරගෙන මේ විදිහට තමන් බෙදා ගන්න තමන් මේ විදිහට මේ speaking reading writing listening වලට මේ කාලය මෙහෙම යොදනවා කියලා ඔයාලට වෙනම time table එකේ කියන්නේ රෑ යොවරුව යොදනවද පාන්දර වරුව යොදනවද කියලා ඔයාලා තීරණය කරන්න පුළුවන්. ඉතින් මේක කරොත් තමන්ට ඇත්තටම තමන්ගේ දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් සති 49 සති 52 කාලයේදී මේ ප්‍රැක්ටිස් මේක මේ ස්ටඩි ප්ලෑන් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ප්‍රෝග්‍රස් එක ඉවැලුවේට් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය තැන්වලදී ස්ටඩි ප්ලෑන් එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ 2025 වසරට යනකොට තමන්ට ඊළඟට අදහසක් එනවා තමන්ට අඩු හෝ වැඩි වශයෙන් කවර් කරගන්න පුළුවන් වෙච්ච දේවල් බලලා ඊළඟ 2025 වසරට මේ ප්ලෑන් එක ගෙනියන්න පුළුවන්. මේ අවුරුද්දටම මම දුන්න ප්ලෑන් එක. මම විශ්වාස කරනවා මේක ඔයාලා කරගත්තොත් අනිවාර්යයෙන්ම හොඳ මට්ටමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්ද ඉඳන් වෙනස් වෙන්න ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවනම් මම ආරාධනා කරනවා මේ ස්ටඩි ප්ලෑන් එක අනුව වැඩ කරලා බලන්න. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මේක මගේ ප්ලෑන් එකක්. ඉතින් ඒක දැන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් යම් කිසි විදිහකින් මේ දැන් මොකද්ද මෙතන ප්ලෑන් එකේ තියෙන්නේ කියලා. ඉතින් පුළුවන් ද බලන්න. ඉතින් ට්‍රයි එකක් දෙන්න මේ ප්ලෑන් එක අනුව වැඩ කරන්න. වැඩ කරොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ දියුණුවම තමයි ඇති වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඒ අතරේ මම පාඩම් කරනවා. ඉතින් ඒවත් ඒවා එක එක ඩ්‍රැමා පාඩම්, ඊට පස්සේ අලුත් ක්‍රමයට හරි විදිහට ස්පෝකන් ඉංග්ලිෂ් පාඩම් මාලාවේ මම කියලා දෙනවා වාක්‍ය ඛණ්ඩ. ඉතින් ඒකෙන් තමයි ස්පීකින් මට්ටම වැඩි දියුණු කරගන්න පුළුවන්. පොඩ්කාස්ට් සීරීස් එකක් තියෙනවා, ඒකෙන් රීඩින් මට්ටම වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් ඉතින් මේ ඉංග්‍රීසි භාෂාවටම මේ වසර පුරාම යෙදුවොත් ඔයාලට ලොකු මට්ටමකට ඉංග්‍රීසි භාෂාව දිනුවත් ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා කියලා. ඉතින් දන්න අයට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න, දන්න අයට මේ ප්ලෑන් එක කියන්න, යාළුවෙක් එකතු වෙලා මේ ප්ලෑන් එක විදිහට වැඩ කරමු කියලා කතා කරගෙන ප්ලෑන් එක අනුව වැඩ කරන්න, ඔයාලගේ විදිහට ඔයාලා හදාගන්න. ඉතින් අදහසක් තමයි දුන්නේ. මේ අනුව කරොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉංග්‍රීසි භාෂාවේ දියුණුවක් ඇති කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත මං කියනවා ලැබුවා වූ නව වසර ඔබ සැමට ඔබේ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.